හස්තරේකා ශාස්ත්‍රය මේ වන විට භාරතය පටන් බොහෝ රටවල් පුරා පැතිර ගොස්තියනවා. හස්තරේකා විද්‍යාවට අනුව කෙනෙකුගේ අධ්‍යාපනය, රැකියාව, විවාහය, ලෙඩරෝග, සතුරු කරදර, විදේශ ගමන්, ගතිගුණ, දුගී පෝසත් බව අතපරීක්ෂා කිරීමෙන් කිව හැකි කරුණු. අපේ අතක අල්ලේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙන් කරලා තියෙනවා. ඒ මානසික හා භෞතික කොටස් වශයෙන්. මේ කොටස් දෙක වෙන්කර හරිමෙදින් ශීර්ෂ රේඛාව පටන් ගනි. එහි උඩ කොටස මානසික වශයෙන්ද, පහළ කොටස භෞතික කොටස වශයෙන්ද සැලකි. බලවත් වූ මහපට ඇඟිල්ලක් පිහිටීම, නියපොතු චතුරස්රාකාර වීම, මහපට ඇඟිල්ලේ නියපිහිටා ඇති පුරුක එම ඇඟිල්ලේම දෙවෙනි පුරුකට වඩා දීර්ඝ වීම ආදී විශේෂ ලක්ෂණ වේ. චතුරස්රාකාර අතක අල්ලේ මැදවල නොගැසෙන අතර හොඳින් වැඩි ඇත. මූලික අතට වඩා මෙම අතේ රේඛා වැඩිය ශීර්ෂ රේඛාව ආරම්භ වන්නේ ජීවන රේඛාවටද සම්බන්ධ වෙමි. චතුරස්ර අත්හිමියන් සෘජු අදහස් ඇති අය බැවින් බොහෝ විට අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ. ධනයට වඩා බලයට ගරු කරයි. බලතණ්හාවෙන් යුතු අයෙක් ලෙසද හැඳින්විය හැක. සමාන ගතිගුණ ඇත්තන්ටද වඩා ලැබිවේ. නීතිය මෙන්ම රාජකාරියද අකුරට ක්‍රියාත්මක කරන්නෙකු බැවින් ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදයට ලක්වේ. ඉවිතයට වටිනා මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්.